අයිබෝවන් සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරි පිට වෙඩි තැබීමක් පාස්පෝට්ඩා ඇතුළු සිව් දෙනෙකුට බරපතල තුවාල හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි සජබේ සහ ජවිපේ විරුද්ධ වෙයි ගුවන්යානයේ සිටි දානිෂ් අලි සීඩි අත්අඩංගුවට සැකකරු කුරුඳු අත්ත පොලිසියට අරගල කරුවන්ට බුදුගුණෙන් උත්තර දෙන්න බැරි බව කියන දේවදත්ත පරපුරේ නිශාන්ත ධර්මයට පෙර කුසගින්න නිවන්න ඕන බව දන්න කෙනෙක්ගෙන් අහලා ඉගෙන ගන්න අද ටෙලිවැකියෙන් ජූලි චන්ක් අදත් රනිල් හමු වෙයි ගෝඨාභයට අගෝස්තු 11 වනදා තෙක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමෙන් රනිල් නිදහස් ගෝඨාභයට නොතීසි බැසිල්ගේ සහ මහින්දගේ විදේශ ගමන් තහනම තවදුරටත් QR කේතයට අනුව දෙනවා නම් සතියකට ලීටර් 5ක් මදි 20ක්වත් ඕන ත්‍රිරෝද රත සංගම් කියයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමකින් පාතාල කල්ලි සමාජික පස් පොඩ්ඩා ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා මෝටර රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ සගකරුවන් සොයා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට අද වෙඩිතැබීමක් සිදුව තිබෙනවා මෙම වෙඩිතැබීමෙන් පුද්ගලින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ මෙහිදී අපරාධ කල්ලි සමාජිකයෙකු වන රෝහිත පෙරේරා හෙවත් පස්පොඩ්ඩා ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලින් මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අද දහවල් ඝාතන සිද්ධියකට අදාළ නඩුවකට පෙනී සිට කැප් රථයකින් එම පිරිස එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදු කර තිබෙන්නේ මෝටර රථයකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. පලාකිය සැකකරුවන් සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. හදිසි නීතිය පිළිබඳ විවාදය අද දින පැවති අතර අද පස්වරුවේ ඡන්ද විමසීම සිදු වුණා. එහිදී හදිසි නීතිය තවත් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිමි වී තිබෙනවා. හදිසි නීතියට පක්ෂව ඡන්ද 120ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 63ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 57කින් හදිසි නීතිය සම්මත වුණා. හදිසි නීතියට අදාළ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. යෝජනාවට පක්ෂ ඡන්ද 120යි විපක්ෂව ඡන්ද 63යි. යෝජනාව සම්මතයි. එහිදී හදිසි නීතිය වැඩි ඡන්ද 54කින් සම්මත වුණා. 1971 ඇති වූ තරුණ නැගිටීමත් එක්ක හදිසි නීතිය ක්‍රියාත්මක වුණා. එතනින් රට අපසර ගියේ නැද්ද? 88 89 90 යුගයේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතත් හදිසි නීති රෙගුලාසිත් කියන දෙකම එදා ක්‍රියාත්මක වුණා. හැබැයි දැන් මේක තුල සැකයක් එනවා. LTTE-ගේ 7 එළි තිබෙනවද? පාස්කු ප්‍රහාරයේ 7 එළි තිබෙනවද? විදේශ බලවේගවල කවුරු හරි මෙතන ඉන්නවද? කවුරු හරි මුදල් දෙනවද? මෙන්න මේ වනිසා තමයි මේ හදිසි නීති අවශ්‍ය වෙලා තියෙන්නේ. හදිසි නීති තත්ත්වයක් දැම්මම රට අස්ථාවරයි කියන පරිවිඩේ තමයි ජාත්‍යන්තරයට යන්නේ. ජාත්‍යන්තර මුල්ල අරමුදුලත් එක්ක අස්සම් කරන්න ගිය ස්ටාෆ් ඇග්‍රීමෙන්ට් එක. දැන් මාස දෙක තුනකින් ගල් ගිහිල්ලා. ඉතින් මේක රට අනතුරේ දැමීමක් නෙවෙයිද කර කොතනට ඇතුමනි? අපේ රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි. ඒක තේරුම් ගන්න නැත්නම් රට දවසින් දවස අගාධයට යනවා. හදිසි නීතිය ගේන්නේ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. මේ අපේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි. මේ හදිසි නීතියට ආණ්ඩු පක්ෂයේ ත්‍රිපක්ෂයේ සියලු දෙනාගේ සහයෝගය දෙන්න. එහෙම නොදොට කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාම ත්‍රස්තවාදීන්ට සහයෝගය ලබා දෙන හැටියට සලකනවා. මාස ගණනාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට සාමකාමීව උද්ඝෝෂණ සිදු වුණාද නැද්ද? එතන ත්‍රස්තවාදයක් සිදු වුණේ නැහැ. මන් දන්නේ මොන ඔලොමොට්ටලයා මේ ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට මේ උපදෙස දුන්නද කියලා. මහ
ගොන් තීන්දුව ම්ලේච්ඡත්වය රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරා. දියුරුන් දෙන අවස්ථාවේ අපි දුටු රිදී රේඛාව අද අන්ත අන්ධකාරය බවට පත් වෙලා. ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයේ අශිෂ්ට නම් ශිෂ්ටාචාරයේ බලාපොරොත්තු වෙන්නේ එපා කියලා ප්‍රතිප්‍රහාරය. හොඳ පණ තියාගන්න කැලින් කතා කරන්න. විශ්වවිද්‍යාලයේ මේ අසාධාරණයි කියන සෑම දෙයකම අනිත් පැත්තෙන් සාධාරණීය කරන්න උත්සාහ කරන එකත් අසාධාරණයි කියන එක අපිට කියන්නට පුළුවන්. ජනාධිපතිතුමා ඔබතුමා තේරුම් ගන්න. දැන් රටේ මිලියන 22ක් ජනතාව ඉන්නේ අරගලේ බව. ජාත්‍යන්තරයේ හමුදා විසින් ජනතාවට පහර දෙන්නේ දුන්නොත් නිකන් ඉන්නේ නැති බව මතක තබා ගන්න. අපි බලාපොරොත්තු වෙන ලබන මාසයේ 9 වෙනිදා සමගි සම්පන්න මුළු රටේම ජනතාව සමග කොළඹට නැවතත් ඇවිල්ලා අරගලේ අවසන් සටන ජයග්‍රහණය කොට දූෂිත දේශපාලඥයන්ගෙන් සහ දේශපාලන සංස්කෘතියෙන් රට බේරා ගන්න. දැන් මෙතන කතා කරා මට කලින් අපි සරත් කුන්සික මැතිතුමා. දැන් නම ඊළඟ නම එනවලු තව කෙනෙක් ගෙදර යවල්. දැන් අගෝට ගෝ හෝම් ඊට පස්සේ රනිල් ගෝ හෝම් ඊට වඩා ලේසි කාව දෝණි කියලා කියන්නේ. දැන්වත් මේ රටට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සටන් කරන්න දෙන්නේ නැද්ද? මෙතන තියෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීම. ඒකට ඉඩ දෙන්න බෑ. මම කියන්නේ මේක අරගල කරුවන් නෙමෙයි අරාජික කරුවන්. ඒක සඳහා ගන්න හදිසි නීතිය සාමාන්‍ය සිවිල් ජන සමාජයේ යුක්තිසහගත අයිතිවාසිකම් පොඩිපට්ටම් කරන්න පාවිච්චි කළොත් ලබන මාසේ විවාදෙදී අපි මේකට විරුද්ධ වෙනවා. ඒක අවම යුතුකමක්. හැබැයි ඒක කියලා තමුන්හන්සලා හදිසි නීතිය ගත්තට පස්සේ ආයේ එන්න මේ කන්දත් අපේ තමයි අර කන්දත් අපේ තමයි කියලා මෝඩ චූන්නම් දාන්න එන්න එපා. එතකොට තමයි මේ රටේ මිනිස්සුන්ට යකා හෙන්නේ. අරගලයට ආවේ හොඳ මහත්තුරු. නමුත් ඒ අතරේ අර ත්‍රස්තවාදී නායකින්ගේ මග පෙන්වීම යටතේ ගෝලියෝ හිටියා මේ රට විනාශ කරන්න. මගේ හොඳ මිත්‍රයෙක් තමයි ඩලස්. ඒ අය ආවනම් ඒ ත්‍රස්තවාදීන් කියන විදිහට තමයි ඒගොල්ලන් නටන්නේ. මේ වන විට මේ 225ක් ගැන කතා කරන මුළු පාර්ලිමේන්තුවෙන් එයා. හැබැයි අද 225න් වැඩි බහුතරයක් එක කනවුරක ඉන්නවා. අදේ පණිවිඩය ලැබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ රජ කරවන්න. විදේශ තානාපතිවරුගේ හිතේ මේ රට පාලනය කරන්නේ විදේශ තානාපතිවරුයි කියලා. රාජපක්ෂ පවුලට අමතරව මහා ජාතික මංකොල්ලයට අවශ්‍ය කරන රකවරණය ලබා දීපු අයට මූල්‍ය පනත යටතේ හෝ දඬුවම් දෙන්නේ නැතුව මේ අරගල බිමේ ඉන්න තරුණ තරුණියෝ හිරගෙට යවන්න මොකද්ද ආණ්ඩුවකට තියෙන සදාචාරාත්මක අයිති? නියම වගකිවයුත්තන් එළියේ සිටියේදී මේ ගැන හඬ නගන දුක් විඳින ජනතාව මර්ධනය කිරීම සඳහා මේක යොදා ගැනීම සාහසික අපරාධයක් බවයි මගේ හැඟීම. මේ හදිසි නීතිය සම්මත කරන්න කියලා ඉල්ලන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු තලන්න පෙළන්න නෙවෙයි. නීතිය සාමය ආරක්ෂා කරන්න ඕනේ. මේ හදිසි නීතිය නොදැම්මනම් මේ විදියට හමුදාව ක්‍රියාත්මක නොවුනනම් අද පාර්ලිමේන්තුව ඉතුරු වෙන්නේ නැහැ. මේ හදිසි නීතිය ගේන්න ප්‍රධානම හේතුවක් තමයි මේ හදිසි නීතිය නැතුව රට පාලනය කරන්න බැරි තත්යකට මේ රටේ පත් වෙලා තියෙනවා. මේ හදිසි නීතිය අද සම්මත කරගන්නත් ඉස්සෙල්ලා මේක ක්‍රියාත්මක වෙනවා. සාමකාමී අරගලයට ගහපු අය කොහෙන්ද ගත්තන උන ගත්තද? ඒගොල්ලෝ හොඳයි හදින් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය යටගිරීමක් මේ හදිසි නීතියෙන් වෙන්නේ. එතකොට එවැනි නීතියක් ඉදිරිපත් කරනකොට නැවත අපි ප්‍රජාතන්ත්‍රවාදයට යන්නේ කොහොමද කියලා අපේ මාර්ග සිටියමකින් පෙන්වන්න ඕනේ. අදගලේ මුවාවේ මිනිස්සු ඝාතනය කරනවා නම්, බේරවැවේ ගිල්ලනවා නම්, පස් ගිනි තියනවා නම්, නිවාස ගිනි තියනවා නම්, මන්ත්‍රීවරුන්ට ගහනවා නම්, එන්නේ ම්ලේච්ඡත්වය නැති කරන්න තමයි ඉදිරියේදී ඒ වගේ වෙනවයි කියලා බුද්ධියංශ අපිට කියනවා නම් ඒකට තමයි අපි මේ හදිසි නීතිය ඇත්ත වශයෙන්ම දාන්නේ. මේ හදිසි නීතියට ඇත්ත වශයෙන්ම බය වෙන්න ඕනේ මැර කණ්ඩායම් සහ මැර දේශපාලන පක්ෂ වගේ මේ කඩා කප්පල් කාරින් පමණයි. මේ හදිසි නීතිය දාලා මේ අරගලේ ඉන්න කට්ටිය වැරස් කරන්න කලින් ඒ අරගල කාර්ය බලාපොරොත්තුනේ ලංකාවේ ආර්ථිකය විනාශ කරලා මිනිස්සු පාර්ට් ඇදලා දාලා මේ ලංකාවේ ඩොලර් එක 380 වෙනකල් වට්ටපුවේ මිනිස්සු අය අරස් ගන්න බැරි. මහා බැංකුව කොල්ල කාපු අය වැරස් කරන්න. පාස්කු ප්‍රහාරයේ පිටිවසිරපෝ අරස් කරන්න. සීනි වංචාවි පිටිවසිරපෝ අරස් කරන්න. පසුගිය 13 වනදා ජාතික රූපවාහිනියට ඇතුළු වී එහි විකාශ වෙන කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අදාළ සිදුවීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දානිෂ් අලි නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඩුබයි බලා යාමට සූදානමින් ගුවන් යානයක රැඳී සිටියදී. අත්අඩංගුවටගත් සැකකරු කුරුඳුවත්ත පොලිසියට බහර දී තිබෙනවා. පසුගිය 13 වනදා ගාලු මෝදර විරෝධතාවලට සමගාමීව ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් විකාශන කටයුතු වලට බාධා එල්ල කළා. එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වශයෙන් හඳුනාගෙන සිටි දානිෂ් අලි නැමැති සැකකරු විදේශ රටකට යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබයි බලා පිටත්ව යාමට අසුන් ගෙන සිටියදී ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මගින්ගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්. They don't have arrest warrant. Without arrest warrant. Bella mirikala. Don't do that. Don't touch. Bella mirikala. What's happening in Sri Lanka? Mirikala bella.
හරි රාජකාරියක් කියන්න එහෙම නෑ ඒකට මේ 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 සාක්ෂි දෙන්න ඕනේ මම ට්‍රැවල් බෑන්ඩ් එකයි වොරන්ට් එකයි ගෙනත් පෙන්නන්න නෑ ඒක එනවා ඔව් ට්‍රැවල් බෑන්ඩ් එකයි වොරන්ට් එකයි අනිවාර්යයෙන්ම නෑ නෑ ඒක ඇත්ත මහත්මයා ඒ උනාට ඒ මිනිස්සයාට අසාධාරණයක් වෙනවා නම් මට මේක කරන්න බෑ හා එහෙම තියනවා නම් හරි හරි එහෙම තියනවා නම් ඒක හරි අරස්ට් කරන්න ඔය ඉතින් ගාන්න ගිහලා මම මේ කාටවත් මෙන්න කියලා දැන් නෑ මෙහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී රාජකාරියට බාධා කළ මගීන් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අත්අඩංගුවට සැකකරු කුරුඳුවත්ත පොලිසිය වෙත බහර දී ඇති අතර අද පෙරවරුවේ ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණා. මෙම සැකකරු 31 හැවිරිදි කුරුණෑගල වෑපඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඉකුත් ජුනි 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හමු වූ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශ ඉදිරිපිට ගේට්ටු අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීමට අදාළව මෙම සැකකරු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබුණා. එහිදී ඔහුට වරින් තුද නිකුත් කර තිබෙනවා. එමෙන්ම තවත් සිදුවීම් ගණනාවකට අදාළව මොහුව පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ. ඔහු ඊයේ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කටුනායක ගුවන්තොටුපළ පොලිස් ස්ථානයේ නිලධාරීන් එහි ස්ථාපතිවරයා තුන නිලධාරීන් කණ්ඩායම මැදිහත්වී තමයි අත්අඩංගුවට ගත්තේ. ඉන්පසුව අද දින කොටුව පොලිස් ස්ථානය මගින් මෙම සැකකරු අදාළ වරින්තුව සඳහා කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙනවා. මෙම සැකකරු සම්බන්ධයෙන් ඒ අදාළ පොලිස් ස්ථාන මගින් සහ විශේෂ විමර්ශන ඒකක මගින් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙවන විට සියලු වාර්තා බිඳදවමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්මන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ටෙලිවැකිය ආරම්භ කරන්න හිතෙන්නෙම සනත් නිශාන්තගෙන්. ටෙලිවැකියක් ලියන්න තරම් වටින තනි චරිතයක්ද කියලා අහලා අපට බනින්න එපා හොඳේ. ලියන්නම වෙනවා. මොකද සනත් නිශාන්ත ඊයේ කිව්ව කතාව අතිශය භයානකයි. සනත් නිශාන්තලද දන්නේ නැහැනේ වත්මන් ජනාධිපති රනිල්ට දැන් උපදෙස් දෙන්නේ. ඒ ගැන එහෙම හිතුනහම බයක් දැනෙනවා. ඒ නිසායි සනත් නිශාන්තට උත්තර දෙන්නම වෙන්නේ. සනත් නිශාන්තගේ හිතේ බරපතල වේදනාවක් ඇති. ඒ තමන් දුක් මහන්සියෙන් හදපු ගෙය ගිනි තිබ්බ එක ගැන. ඒ වේදනාව අපට තේරෙනවා. අප එදත් අදත් හෙටත් ගිනි තියෙන අයට විරුද්ධයි. අගමැති රනිල්ගේ පුත්‍රාක්කයට වගේම නිවසටත් ගිනි තියපු අයව වහාම අත්අඩංගුවට ගන්න ඕනේ. අඩුම ගානේ පිච්චිලා අළු වෙලා ගිය සියලුම දේවල පාඩුව ඒ ගිනි තියපු අයගෙන් අය කරගන්න ඕනේ. ගෙවන්න බැරි නම් සදාකාලෙටම ජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් කමක් නැහැ. හැබැයි එහෙම දාලා පස්සේ ජනාධිපති සමාව එහෙම දෙනවා නෙමෙයි හොඳේ. ඒ වගේමයි දැන් ඔය රූපවාහිනියට කඩාවැදලා එතන ලොකු කතා කියලා රට පැනලා යනකොට අර ගුවන් යානීදිම අල්ලගත්ත අරගල පොර ඉන්නවනේ නේද? මිනිහට බෙල්ලයි පපුවයි ඔලුවයි පැටලුණා වගේ. අපේ පොලිසියටත් හොරු පටලව ගන්නේ නැතුව පිටපතට අනුව හරියටම අත්අඩංගුවට ගන්න පුළුවන් වෙන්න ඕනේනේ නේද? ගෙවල් ගිනි තියපු අයව වහම අත්අඩංගුවට ගන්න පුළුවන්නේ. ඒ වගේමයි ගාලු මෝදර සාමකාමී අරගලයට ගහපු වෙලාවේ ගහන දිහා බලාගෙන හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ඉඳලා ගහන්න අනදීපු තැන පොළු දීපු තැන යකඩ පොළු දීපු තැන ඉඳලා හිටපු සියලු දෙනාව මහින්ද රාජපක්ෂත් එක්කම ඒ සියලු දෙනාට දඬුවම් දෙන්න අධිකරණයට ඉදිරිපත් කරන්න. එතකොට තමයි යුක්තිය සැමට සාධාරණ වෙන්නේ. දැන් ආයේ සනත් නිශාන්තට එමු නේද? සනත් නිශාන්ත කියනවා ගෝල් ෆේස් ත්‍රස්තවාදීන්ට බුදු ගුණ කියලා වැඩක් නැහැලු. මේ අහන්නකෝ. අද මේ ත්‍රස්තවාදීන්ට බුදු ගුණ ගැලලා හරියන්නේ නැහැ. නව ගුණ වල කරේ දාගෙන හරියන්නේ නැහැ. මේ ඇයිට සලකන්න ඕන විදිහක් තියෙනවා. බුදු ගුණ යොදන තැන හා යොදන්න බැරි තැනක් තියනවාද කියලා සිල්වත් ස්වාමින් වහන්සේ නමකගෙන් අහලා දැනගත්තොත් හොඳයි. පටලව ගන්න එපා. මහින්ද බණ, ගෝඨාභය බණ,
දැන් මේ දවස්වල රනිල් බන හිට්ලර් බන කියන දේශපාලන බනවාදීන් ගැන නෙමෙයි මේ කියන්නේ හරියටම බුදු ගුණ දන්න ස්වාමින් වහන්සේලා ගැනයි ගෞරවනීය ස්වාමින් වහන්සේලා ගැනයි ඒ අයගෙන් අහන්න සනත් බුදුබණ අනන්තයි කියලා මතක තියාගන්න අඟුලිමාලගේ ඉඳලා තිරිසන් සත්වේක වූ නාලාගිරිත් බුදු ගුණ හමුවේ දමණය වුණා ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි බුදුරජාණන් වහන්සේ කිව්වා කුසගින්නේ ඉන්න අයට බණ කියලා වැඩක් නැහැ කුසගින්න නිවන්නේ නැතිව කියලා ඒ වගේමයි ක්‍රිස්තුස් වහන්සේ ධර්මයේ දේශනා කරන්න ප්‍රථම තම ශ්‍රාවකින්ගේ කුසගින්න නිව්වා සනත් නිශාන්තලට පැටලිලා මං හිතන්නේ හොඳටම පැටලිලා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න පාර්ලිමේන්තුවේ ගෑවුණු කෙනෙකුගේවත් කවුරුත් කුසගින්නේ නැහැ හොඳට කාලා බීලා තමයි තාම ජීවත් වෙන්නේ නමුත් සනත් මේ වන විට ලක්ෂ 50කට වැඩි පිරිසක් එක වේලයි කන්නේ දරුවෝ ඉන්නවා රැට කුසගින්නේ නිදාගන්න මේ බව කියන්නේ ලෝක ආහාර වැඩසටහන ඇත්තම කිව්වොත් දැන් ඔය ඉන්දියාවෙන් අපට එකතු කරලා එවන ආධාර සියල්ලම ඔය ටයිකෝඩ් දාලා ගිහිල්ලා අපේ අය බාරගන්නේ ඒවා එක්ක ගත්තාම මෙන්න මෙච්චරයි සනත් අපට කියන්න වෙන්නේ කියන්න තියෙන්නේත් මෙච්චරයි ශ්‍රී ලාංකීය අභිමානයේ අපේ ගෞරවය දැන් නැව් නැගලා හුඟක් කල් දැන් ඇත්තටම මේ අපේ රටේ අභිමානයේ ගෞරවය නැති කරලා හිඟමනට දාපු අයට සලකන්න ඕන විදිහක් යෝජනා කරන්න පුළුවන් නම් හරිම හොඳයි. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ සනත් තමුණුත් ඒ ගොඩේ ඉන්නේ කියලා. ඒ නිසා දඬුවම් යෝජනා කරනකොට පරිස්සමින් සාධාරණ දඬුවමක් යෝජනා කරන්න. එකක් මතක තියාගන්න බුදු ගුණ කුසගින්න එක්ක පටලව ගන්න එපා. බුදු ගුණ අනන්තයි කියලා. මේ මිනිස්සු මහපාරට ආවේ රට බංකොලොත් කියලා දැනගත්තමයි දරුවන්ට කිරිපිටි නැති වුණාමයි ගෑස් නැතුව පොලිමේ ඉන්න කොටයි අහස උසට බඩු මිල ගියා දරා ගන්න බැරි ජීවන වියදම නිසායි පාරට ආවේ වේල් තුනෙන් එකක් කන්න වුණාමයි පාරට ආවේ දරුවන් කුසගින්නේ හඬන කොටයි මහ පාරට ආවේ කිලෝමීටර 4-5 දිග පොලිම් නිසායි පාරට ආවේ එදා වෙල හොයාගෙන කාපු මිනිස්සුන්ට රැකියාව අහිමි වීම නිසායි පාරට ආවේ බොහෝ අය පාරට ආවේ ඒ නිසා බව මතක තියාගන්න අදත් පාරට එන්නේ ඒ නිසායි මේ අය අතරට එක එක ජාතියේ අරමුණු තියෙන අයත් රිංගුවා රිංගනවා ඒ අතර යකඩ හොරු ඉන්නවා බහණ්ඩ හොරු ඉන්නවා අනන්ත අප්‍රමාණ හෙටත් ඉඳීවි ඒ අතර ඔය T56ක් කොරකම් කළා දියවන්නාවේ වතුර යට හංගන අයත් ඉන්න පුළුවන් සනත් නිශාන්ත කියන හැටියට කුඩුකාරයින් අයිස් මද්ද්‍රව්‍ය ගන්න අයත් අනිවාර්යෙන්ම ඇති මොකද ඔය පාර්ලිමේන්තුවෙත් එහෙම එතනෝල් ව්‍යාපාරිකින් කුඩු ව්‍යාපාරිකින් බාර් අයිතිකාරින් ඒ වගේම හෙරොයින් ගන්න අය කුඩු ගන්න අයත් ඉන්නවා කියලා එක වතාවක රංජන් රාමනායක වගේම ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකත් කිව්වා කියලා අපට මතකයක් තියෙනවා හැම තැනම කුඩුකාරයින් මත් කුඩු ගේන මහා පරිමාණ මුල් පෙලේ කුඩු ව්‍යාපාරිකින්ගෙන් රට පිරිලා සුදු කරපටිකාරින්ගේ හයිය රැකවරණය එක්ක මොනතරම් සෙල්ලම් දාන රටක්ද නිශාන්ත මේක නේද තමුන් ඉන්න තැන ඉඳලා පිටිපස්සට හැරිලා බැලුවොත් වම් පැත්තට හැරිලා බැලුවොත් දකුණු පැත්ත හැරලා බැලුවොත් එහෙම අයව හොයාගන්න පුළුවන් ඇත්තටම දුක් වෙන්න කම්පා වෙන්න ඕනේ අපේ රටේ මේ අනාගතයේ තරුණ දූපුතුන් අයිස් පැකට් එකට කුඩු පැකට් එකට ඇබ්බැහි වීම දිහා බලාගෙන ඉන්න එක ගැනයි ඇත්තටම ඒ ගැන දුක් වෙන්නම ඕනේ නිශාන්ත ඒ වගේම ලැජ්ජ වෙන්න ඔය පාර්ලිමේන්තුව තමයි විසඳුම් හොයන්න ඕන තැන හොඳයි අපි හිතමු මෙහෙම සාමාන්‍ය මිනිස්සු ඇත්තටම කුඩුකාරීන් කියලා යකඩ ගලවගෙන යනකොට ජනාධිපති මන්දිරයේ පිත්තල බෝල ගලවගෙන යනකොට ඔය දියවන්නාවේ කී දෙනෙක් මේ රටේ කෑලි කඩලා අරගෙන ගිහිල්ලා විකුණලා ඉවරයිද රට බංකොලොත් කරලා තියෙනවද සනත් නිශාන්ත කියනවා අරගලයට සම්බන්ධ පිරිස් පාර්ලිමේන්තුවේ 60-70කගේ ගෙවල් 400ක් විතර ගිනි තිබ්බලු. ඒ කියන්නේ එක් අයෙකුට අඩුම ගානේ ගෙවල් 3-4ක්වත් තිබිලා වගේ නේද? මේ 9 වෙනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නිවසත් එක ගත්තාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 78කගේ නිවාස සම්පූර්ණයෙන් ගිනිබත් කරලා තියෙනවා. එකවර ලංකා පුරා දල වශයෙන් නිවාස 400ක් කුඩු කරලා ගිනි තිබ්බා. ඒවා ගිනි තියපු එක වැරදි. නමුත් බලන්න නිශාන්ත උපන් බිමේ වහලක් සෙවණක් නැති
කී දෙනෙක් දුක් විඳිනවද කියලා. එනිසා අද ටෙලිවැකියෙන් මතක් කරන්නේ පුළුවන් නම් හරියට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ම බුදු ගුණ ප්‍රැක්ටිස් කරමු. ඒ වගේම ඔබ පවසනවා අරගලයේ හිටපු අයට සලකන්න ඕන විදිහට සැලකුවේ නැහැ කියලා. අන්න ඒ ඔබ යෝජනා කරන අරගලයේ අයට සලකන්න ඕන විදිහටම පාර්ලිමේන්තුවේ අයටත් සලකන්න පුළුවන්ද කියලා බලන්න නිශාන්ත. එදාට රට හරිපාරට වැටේවි. කතාවක් තියෙනවා ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා. ඒක මතක් කරලා ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය 160ක් දක්වා දැවැන්ත වට්ටම් තව දින 4ක් පමණයි. මගහැරීම නිසා කනගාටු වෙන්න එපා. ඉක්මන් කරන්න. ජූලි 31 දක්වා දිවින පුරා අබාන්ස් එලයිට් සහ අබාන්ස් ප්‍රදර්ශනාකාර වෙතින් පමණයි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව තුළ ආර්ථික සහ දේශපාලන ගැටලු මෙතරම් බරපතල වීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම වත්මන් රජයේ ඉදිරි කටයුතු සඳහා සහය ලබා දෙන බවයි ඇමරිකානු තානාපතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. අමරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණේ ජනාධිපති කාර්යාලයේදී. සිය නිල ට්විටර් ගිණුම තුළ සටහනක් තබමින් මෙවැනි ආර්ථික සහ දේශපාලන අර්බුදයක් ශ්‍රී ලංකාවට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද ඇය පවසනවා. ශ්‍රී ලංකීය ජනතාවට දීප්තිමත් අනාගතයක් කරා ගමන් කිරීමට අපට එක්ව ගමන් කළ හැකි බවයි ජුලි චන්ග් මහත්මිය පවසා ඇත්තේ. අමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව වසර 70කට වැඩි කාලයක් මිතුරන් සහ හවුල්කරුවන් ලෙස කටයුතු කළ බවද ජූලි චන් මහත්මිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා. යහපත් පාලන තන්ත්‍රයක් ක්‍රියාවට නැංවීම සහ මානව හිමිකම් වලට ගරු කිරීම සම්බන්ධයෙන්ද අමරිකානු තානාපතිනිය මෙහිදී සිහිපත් කිරීමක් සිදු කර තිබෙනවා. මේ අතර අමරිකා එක්සත් ජනපද තානාපතිවරියගේ හමුවීම පිළිබඳව ජනාධිපති මාධ්‍යංශයේද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට අමරිකානු තානාපතිනි ජුලි චන්ග් සුබ පැතුම් එක්කල බවයි. මෙහිදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳවද සාකච්ඡා කෙරුණු බවත් නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහය ලබා දෙන බවටද තානාපතිනිය සහතික වූ බවත් ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශ කළා. මීට දින කිහිපයකට පෙරද අමරිකානු තානාපතිවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. ඒ අරගලකරුවන්ට සිදු වූ පහර දීමෙන් අනතුරුවයි. අරගලකරුවන්ට සන්නද්ධ හමුදාව යොදා සිදු කළ පහරදීම සම්බන්ධයෙන් එම හමුවේදී අමරිකානු තානාපති නියසිය දැඩි නොසතුට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පාල කර තිබුණා. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වග උත්තරකරුවෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර තිබෙනවා. පාස්කු ඉරුදින එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව එම නඩු විභාගය තවදුරටත් පවත්වාගෙන යා හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. මෙම පෙත්සම්වල වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ වන විට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන හේයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වගන්ති යටතේ ඔහුට ත්‍යාග හිමිවනවා. ඒ අනුව ඔහුගේ නීතිඥවරුන් මෙම නඩුවෙන් ඔහුව මුදාහරණ ලෙස පසුගියදා විරෝධතාවයක් මතු කර තිබුණා. එම විරෝධතාවය සම්බන්ධයෙන් අද දින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස මුස්තාෆා අධිකරණ හමුවේ කරුණු දැක්වුවා. ඔහු පැවසුවේ අදාළ පෙත්සම්වල වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම නඩුකරයෙන් මුදාහරණ ලෙස ඔහුගේ නීතිඥවරුන් මතු කර ඇති විරෝධතාවය පිළිගත නොහැකි බවයි ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන මුක්තිය මෙම නඩු විභාගයට අදාළ නොවන අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම නඩු විභාගය පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිදු කළ නිල කටයුතුවලට ඔහු ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව හිමිවන මුක්තිය තුලින් ආවරණයක් හිමි නොවන බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා. එබැවින් රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මුස්තාෆා අධිකරණ හමුවේ අවධාරණය කළා. අනතුරුව මෙම පෙත්සම් විභාගය අගෝස්තු මාස 2 තේ තිබූ විනිසුරු මඩුල්ල එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශවයේ නීතිඥවරු කරුණු සම්බන්ධයෙන් සිය ප්‍රතිචාර ඉදිරිපත් කිරීමට නියමිතයි. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදේශ ගමන් තහනම අගෝස්තු මාස 2 දක්වා දීර්ඝ කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා පෙත්සම් ගොනු කර තිබුණා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම අගෝස්තු මස දෙවනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. එමෙන්ම අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට අනවශ්‍ය බවට පෙත් සංකාර පාර්ශවයේ නීතිඥවරු කළ දැනුම් දීම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. යනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම පෙත්සම් වලින් නිදහස් කිරීමටද නියෝග කළා. එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් පෞද්ගලික මට්ටමින් නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නා. අගෝස්තු පළමුවනදා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසිය වන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා. එම නොතීසි ගෝඨාභය රාජපක්ෂ අවසන් වශයෙන් පදිංචිව සිටි ලිපිනය වෙත යොමු කරන ලෙසයි අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අගෝස්තු මාස 11 වනදා තෙක් සිංගප්පූරුව තුළ රැඳී සිටීමට එරට බලධාරීන් අවසර ලබා දී තිබෙනවා. මේ අතර මෙරට යුද්ධය පැවති සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස සිටින විට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පිරිසක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් මෙවන විට සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තවත් සති දෙකක කාලයක් එනම් අගෝස්තු මස 11 වනදා දක්වා එරට රැඳී සිටීමට සිංගප්පූරු බලධාරීන් අවසර ලබා දී තිබෙනවා. පසුගිය ජූලි මස 14 වන දින මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් යානාවකින් ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව වෙත ගොස් තිබුණා. සිංගප්පූරු රජය ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා එරටට පැමිණ ඇති බවයි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කණ්ඩායමක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇති බව රොයිට පුවත් සේවය වාර්තා කරනවා. 2009 වසරේ පැවති යුද සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදු කළ බව කියන ක්‍රියාකාරකම් කිහිපයක් සම්බන්ධයෙන් මොවුන් චෝදනා කර තිබෙනවා. මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය නැමැති කණ්ඩායමක්. යුද සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි ඔවුන් එම පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත්තේ. ආණ්ඩුවේ වැරදි ක්‍රියාකලාපයේ හේතුවෙන් ඉදිරියේදී කිසිදු ආධාරයක් මෙරටට ලැබෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටා පුහාමි පවසනවා. එය අද පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුව කරගෙන යන මේ මරි මෝඩ තකතිරු ක්‍රියාවලිය නිසා මේ ජනතාව පීඩාවට තවදුරටත් පත් කරන නිසා ජනතාව ආහපව හැරලා තමුන්ගේ අයිතිවෙන් සටන් කරනකොට ඒකට ආණ්ඩුව පහර දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදනකොට මතක තියාගන්න සම්පූර්ණ මානව හිමිකම් කඩ කරපු රටක් හැටියට කළු පැල්ලමක් අපේ රටේ උඩ තියලා තමයි ලෝක රටවල් ටික අපි දිහා බලන්නේ. ඉන්පස්සේ අපිට කිසිම විදිහකින් කිසි ආධාරයක් දෙන තත්ත්වයකට වැටෙන්නේ නැහැ. එහෙම වැටුනොත් මතක තියාගන්න මේ රට සම්පූර්ණයෙන්ම කඩන් වැටෙන නිසා තමයි සමගි ජන බලවේගයේ පුන පුන අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ අපි කියන්නේ බලට මේක කරන්න බෑ දීපල් අපිට අපි කරලා පෙන්නන්නම් මේ රට. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මිස්ටර් ක්ලීන් කියලානේ කිව්වේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට සුද්ධ වෙන්න නම් ඔහුට මේ රට තුල ඉතිහාසගත වෙන්න නම් මේ රට තුල ජනතාවගේ මනස තුල වීරයෙක් වෙන්න නම් කරුණාකරලා මේ මුළු රටේම අප්‍රියාවට භාජනය වෙලා ඉන්න ඒ රාජවක්ෂවරුන්ගේ ඒ තියෙන කප්පරක් දූෂණයන් වලට හා සම්බන්ධ ඒ කටයුතු වහාම ආරම්භ කරන්න පරීක්ෂණ. ඔවුන් හොරා කාලා තියෙන සල්ලි ටික වහාම ආපහු ගන්න. අර විදේශවල තැන්පත් කරලා තියෙනවා කියන ඒ මුදල් වහාම ආපහු ගෙන්න ගන්න පටන් ගන්න. අන්න එහෙම ගෙන්න ගත්තොත් තමයි අපි හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වීරයෙක් කියලා අපි හිතන්නේ. අන්න එතකොට QR කේතාංකයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නියම ව්‍යාපෘතියක් ලෙස අදත් ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වුණා. ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබා දෙන්නේ සතියකට ලීටර් 5ක කෝටාවක්. නමුත් ත්‍රිරෝද රථ සංගම් පවසන්නේ සතියකට හිමි මෙම ලීටර් 5ේ කෝටාව තමන්ට ප්‍රමාණවත් නැති බවයි. අගෝස්තු පළමුවනදා සිට QR කේතය දිවයින පුරා බලාත්මක වනතුරු ඉන්ධන ලබා දෙන්නේ වාහන අංකතාඩුවේ ඇති අවසන් අංකයට අනුව පමණයි. ඒ අනුව අද දින 6 7 8 9 යන අවසන් අංකයට අනුව තෙල් ලබා දීම ක්‍රියාත්මකයි. QR කේතයට අනුව ඉන්ධන ලැබීමේදී අඩුම ලීටර් ප්‍රමාණයක් හිමිවන්නේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ කාණ්ඩයටයි. ඒ අනුව යතුරුපැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාවක් සතියකට හිමිවනවා. ත්‍රිරෝද රථ සඳහා ඒ අනුව හිමිවන්නේ ලීටර් 5ක සතියක ඉන්ධන කෝටාවක් පමණයි. නමුත් මෙම
ඉන්ධන ප්‍රමාණය සතියකට තමාට ප්‍රමාණවත් නැති බවයි ත්‍රිරෝද රථ සංගම් චෝදනා කරන්නේ. අවමෙන් සතියකට ලීටර් 20ක්වත් තමන්ට අවශ්‍ය බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ යම්කිසි අක්‍රමවත් භාවයක් තුළ පැහැදිලිව පේන දෙයක්. ඒක නිසා මම මේ අවස්ථාවේදී පැහැදිලිව කියනවා මේ ක්‍රමය පිළිබඳව නැවත වතාවක් අපිත් සමග සාකච්ඡා කරලා සතියකට ලීටර් 35ක් වගේ ප්‍රමාණයක් අපිට ලැබිය යුතුයි. අපි මේ අවස්ථාවේ එච්චර ලොකු ගණනකට යන්න උත්සාහ කරන්නේ. අද අවමෙන් තෙල් සතියකට ලීටර් 20ක්වත් ලබා දිය යුතුයි කියන යෝජනාව තමයි මම මේ අවස්ථාවේදී කරන්නේ. ලීටර් 4යි වදින්නේ රුපියල් 2000කට. ඒක දවසට මදි. අපි මේකෙන් තමයි කන්නේ බොන්නේ හයර් දුවන්නේ ළමයි කන්නේ මේවා කරන්නේ. අපි ඇත්තටම මේක වැඩක්ම නැහැ. එක්කෝ අපිට ෆුල් ටැංක් දෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ අලුත් ක්‍රමයක් ගේන්න යන ලීටර් පාගට ගාලා පෙට්‍රල් අයරයක් දුවන්න පුළුවන් ද අපිට? තෙල්ෙදලා අපිට විකිණන අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය රත්මලාන පානඳුර සරික මුලේම පාන අයරයක් ගිහිල්ලා එනකොට ඔයා දෙන ලීටර් 4යි කාලා පෙට්‍රල් එක ඒක ඔක්කොම ඉවරයි. මේ අතුරු ත්‍රිරෝද රථ තමාට අයත් බල ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම් හල තුල ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර අද දිනත් එලෙස ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම සිදු කෙරුණා. ජුලි 31 වනදාට පෙර සියලුම ත්‍රිරෝද රථ තම බල ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගොස් මෙලෙස ලියාපදිංචි විය යුතුයි. ඒ අනුව අදාළ ත්‍රිරෝද රථයේ ලියාපදිංචි පොත, ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය හෝ විදෙස් ගමන් බලපත්‍රය පදිංචිය සනාථ කළ හැකි ලියවිල්ලක් තාවකාලිකව පදිංචිව සිටින්නේ නම් ඒ බව සනාථ කරන එම ප්‍රදේශයේ ග්‍රාම සේවකවරයාගෙන් ලිපියක්, වලංගු ආදායම් බලපත්‍රය, QR කේතය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ වෙනත් ආයතනයක රාජකාරී සඳහා පැමිණ තාවකාලිකව පදිංචිව සිටින ත්‍රිරෝද රථ හිමිකරුවන් තම පදිංචිය සනාථ කරන ආයතන ප්‍රධානියාගේ ලිපියක්ද රැගෙන විත් ලියාපදිංචි විය යුතුයි. කාංචන මාත්‍තර කියන්නේ මේ අපිට තෙල් දෙනවා මදි. ඒ මදි වට දැන් ආයේ ඔයගොල්ලෝ ට්විටර් වලින් මැසේජ් දානවා පොලිසියට කියලා පදිංචෙන්න කියලා. දැන් මේ පොලිම ආයේ පොලිසියත් කියලා පොලිමෙන්නද? මේ අතර නියම ව්‍යාපෘතියක් ලෙස අදත් ප්‍රදේශ රසක QR කේතයට අනුව ඉන්ධන ලබා දීම සිදුවනවා. මේ එලෙස QR කේතයට අනුව ඉන්ධන ලබා දුන් අයුරුයි. පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කල්තිය සූදානම් විය යුතු බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසනවා. මේ අතර අද දිනය තුළ තවත් නව කොවිඩ් ආසාදිතයින් 154 දෙනෙකු හමු වී තිබෙනවා. වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව 4ක්. මෙවැනි විට රට තුළ යළිත් කොවිඩ් වසංගත ව්‍යාප්තිය ඉහළ යමින් පවතිනවා. මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය යළි නිර්දේශද නිකුත් කළා. පසුගිය සති කිහිපයේ දෙස බැලීමේදී දෛනික වාර්තා වන කොවිඩ් රෝගීන් සහ මරණ ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නම් කල්තියා සූදානම් විය යුතු බවයි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ. යම්කිසි විදියකට මේ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව පාලනය කරගත්තේ නැත්නම් ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපට මීට වඩා වාර්තා වෙන මරණවල වැඩියක් බලාපොරොත්තු වෙන්නම වෙනවා. හැබැයි ඒකට යම් කාලයක් ගත වෙයි. නමුත් ඒ කාලය ගත වෙනකන් ඉඳලා ප්‍රතිආමාර්ග ගත්තොත් අපි ප්‍රමාද වැඩි. ඒකින්ද දැනට අපි තාම 100ක් අඩුවෙන් වාර්තා වෙනවයි කියලා අපිට ඒක සරලව ගන්න බෑ. අපි මේ වෙලාවේ ක්‍රියාත්මක වුණොත් මේක පාලනය කරගත්තොත් තාම හොඳ අවස්ථාවක් අපිට තියෙනවා මේ තත්ත්වය පාලනය කරගන්න. මේ අතර අද දින මෙරටින් කොරෝනා ආසාදිතින් 154 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව සටහන් වන්නේ 665,248 ලෙසයි. රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීමේ පියවරක් ලෙස ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගනු ලැබුවා. ඒ අනුව කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත් අයිතුම්කරුවන් සඳහා පමණක් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකාව තුළ බ්‍රෝඩ්බෑන්ඩ් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා IFC සමාගමෙන් ඩයලොග් ආසියාට PLC සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ බ්‍රෝඩ්බෑන්ඩ් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා IFC සමාගමෙන් ඩයලොග් ආසියාට PLC සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාට PLC සමාගම ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ සහයෝගීතාවෙන් දිවයිනපුරා බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා පහසුකම් ඉහළ නැංවීමටයි සූදානමින් සිටින්නේ. ඒ අනුව ඩයලොග් සමාගම වෙත ප්‍රධානය කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදල හරහා ඩයලොග් සමාගමේ
වත්මන් ආවරණ කලාප උසස් තත්වයකට ගෙනීමෙන් නව 4G ආවරණ කලාප ස්ථාපිත කර ඒ හරහා ජාල ධාරිතාව පුළුල් කර ඉහළ නැංවීමට සහයක් වනු ඇති. ඊට අමතරව සිය ෆයිබර් ඔප්ටික් ජාලයේ ආවරණය වර්ධනය කිරීමටත් සිය ප්‍රධාන ජාල මෙහෙයුම් ක්‍රියාවලිය තුළ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් ඩයලොග් සමාගම අපේක්ෂා කරනවා. එම පොතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිතම වන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.